ආයුබෝවන් කියලා දැනගන්න මම චන්දනාවකමෝ ජන සන්නිවේදන විෂය පිළිබඳ ප්‍රවීණාචාර්ය. මම අද ඔයගොල්ලෝ එක්ක මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ ඔයගොල්ලෝ කවුරුත් ඒරල් වලින් පස්සේ ගුණපුනා බලා සිටපු බාහිර උපාධිය හැදෑරීමේ අවස්ථාව මේ වෙන විට ඔබට අද දිනේ සිට කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර අංශය නැත්නම් දුරස්ථා ආඛණ්ඩ අධ්‍යාපන අංශය ඔබට ලබා දීලා තියෙනවා ලබන මාසේ 15 වෙනිදා වෙනවා. එතකොට දැන් අන්තර්ජාලයට පිවිසීම හරහා ඔබගේ අයදුම් පත්‍ර පුරවා අදාළ පාඨමාලාව සඳහා අයදුම් කිරීමේ හැකියාව ඔබට මේ අවස්ථාවෙන් ලැබිලා තියෙනවා. එතකොට මේ බොහෝ දෙනෙක් අපේ ගෲප් වල අපේ ක්ලාස් වල බොහෝ දෙනෙක් මේ පිළිබඳව දැනුවත් කිරීමක් ඉල්ලා සිටියා. එනිසා තමයි මේ වීඩියෝ එක නිකුත් කරන්නේ. එතකොට මේ ප්‍රථමයෙන්ම කියන්නේ නැහැ ඕනෑම අයෙකුට බාහිර විභාග අංශය නැත්නම් දුරස්ථ ආඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ නිල විබ්බඩවියට පිවිසලා තමන්ඩම ස්වයංව මේ ඇප්ලිකේෂන් එක අප්ලෝඩ් කරලා නැත්නම් ඒකේ තොරතුරු ලබා දීලා ඒක ෆිල් කරලා අදාළ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? එතකොට අපි මේ කරන්නේ කිසියම් උදව්වක් විතරයි. ඕගොල්ලෝ කිසිම ආයතනයකට පුද්ගලයෙකුට මේ පිළිබඳව උදව් උපකාර අවශ්‍ය වෙන්නේ නැහැ. පරිගණක දැනුම අවබෝධය තියෙනවා නම් දැන් යම් අයෙකුට මේ පිළිබඳව දැනුමක් අවබෝධයක් නැත්නම් ඔහුට ආයතනයක් හෝ බුද්ධලෙක් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ කටයුතු සිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් ප්‍රථමයෙන්ම ඔබ මේ පාඨමාලාව සඳහා නැත්නම් බාහිර උපාධිය සඳහා හැදෑරිය හැකි මොන වගේ විෂය ධාරාවන්ද මේක හදාරන්නේ කොහොමද මේකට මම සුදුසුකමක් තියනවද නැද්ද කියන කාරණේ ප්‍රථමයෙන් ඔබ හඳුනාගත යුතුයි. මේ සියල්ලටම පිළිතුර ඔබට කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ නිල විබ්බඩවියට පිවිසීම හරහා ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදියට ඔබ www.cdce.com www.cdceklm.az.lk කියන වෙබ් අඩවියට පිවිසීම හරහා ඔබට මේ වෙබ් අවකාශයට පිවිස වෙබ් අවකාශයට පිවිස ඔබට මේ පාඨමාලාවට අවශ්‍ය තොරතුරු සහ ඒ පාඨමාලාව අවශ්‍ය අනිකුත් ගත්ත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබ www.cdc.kln.az.lk කියන මේ වෙබ් අඩවියට පිවිසලා ඔබෙහි හෝම් පේජ් එකට ගියාම ඔබට දැනගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඔගොල්ලන්ගේ තිරයේ දිස්වේවි. මෙහි එක තැනක මෙන්න මේ ඔබට පේනවා ඇති මෙතන නිල් පාටින් පෙන්නුම් කරලා තියෙනවා නව වසර අයිතුම්පත් කැඳවීම 2024 අධ්‍යයන වර්ෂය. මේ 2024 කියන්නේ ඔයගොල්ලන්ගේ අධ්‍යයන වර්ෂය. ඒක ක්ලික් කරපුවම ඔයගොල්ලන් මෙන්න මේ වගේ වෙබ් පිටුවකට නැත්නම් දෙවෙනි පියවර විදියට ඔයගොල්ලන් මෙන්න මේ වගේ වෙබ් පියවර මේ වෙබ් අඩවියකට ප්‍රවිෂ්ට වීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් මෙතනදී ඔබ ප්‍රථමයෙන්ම තෝරාගත යුතුයි ඔබ හදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාව කුමක්ද කියලා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් කෙනෙක් මේ උපාධිය බාහිර උපාධිය යටතේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය නැත්නම් ඔයගොල්ලෝ කවුරුත් දන්න කලා උපාධිය Bachelor of Arts General ඩිග්‍රී එක කරන්න පුළුවන්. එතකොට කලා උපාධිය ඕනෑම විද්‍යාර්ථියෙකුට හැදෑරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ඔබට ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව හදාරන්න පුළුවන්. වාණිජ විද්‍යාවේදී විශේෂ උපාධිය හැදෑරීමට පුළුවන්. ඒ වගේම ඔබට මෙහිදී විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය Bachelor of Science ඩිග්‍රී එක කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධිය හැදෑරීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට ඔබට බාහිර උපාධිය සම්බන්ධව ප්‍රධාන උපාධි හතක් නැවත කියන්නම් ආර්ට් ඩිග්‍රී එකෙන් ආර්ට් කලා කරපු දරුවන්ට ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි GEQ නැත්නම් Bachelor of Arts General ඩිග්‍රී එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් කලම ව්‍යාපාර කළමනාකරණ Business Management මේ ඩිග්‍රී එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් Bachelor of Commerce Special Excel ඩිග්‍රී එක කරන්න පුළුවන් වාණිජ විද්‍යාවේදී විශේෂ උපාධිය
ඊළඟට බැචලර් ඔෆ් සයන්ස් විද්‍යාවේදී බාහිර උපාධි හැදෑරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධිය හැදෑරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ මේ කියන මේ දරුවන් සඳහා හරිද මේ විෂය සිදු කිරීමේදී යම් යම් විෂයන් වල නිර්ණායක තියෙනවා. ඒක ඔබට දැනගන්න පුළුවන්. දැන් මම මෙතන ප්‍රථමයෙන් බහුතර දෙනෙක් කලා උපාධිය හදාරන නිසා මෙතනදී මම කලා උපාධිය තෝරා ගන්නවා. දැන් උගුල බැරි වෙලාවත් සයන්ස් කරනවා නම් සයන්ස් උපාධිය ගන්න. ඒ තමන් අදාළ උපාධි ශේෂය මොකක්ද කියන එක මෙතනදී තෝරා ගන්න. මම මෙතනදී කලා උපාධිය මේ විදිහට කලා උපාධියට ප්‍රවිෂ්ට වෙනවා. එතකොට ඒකේ ප්‍රධාන එකේ සිට ඊළඟ අධ්‍යයනයේදී එකේ සිට නමේ දක්වා ඔබට නිර්ණායකයන් ලබා දෙලා තියෙනවා. මේ අයදුම්පත් කැඳවීම නැත්නම් අයදුම්පත් පිරවීමට උපදෙස් ලබා දෙලා තියෙනවා. එතකොට මේකේ පළවෙනි එක විශ්වවිද්‍යාලයේ පණිවිඩ තියෙනවා, උපකුලවිතුමේගේ පණිවිඩ තියෙනවා, ඩිරෙක්ටර් හාමුදුරුවන්ගේ නිවේදනය තියෙනවා, ප්‍රවේශ නිර්ණායක තියෙනවා. මේක හොඳින් කියවන්න, හැමදේම හොඳින් කියවන්න. මම මෙතනදී කාලය ගත වෙන නිසා ඔයගොල්ලන් ප්‍රථමයෙන් ප්‍රවේශ නිර්ණායක කියන කාරණේ තුල ඉඳගෙන සාකච්ඡා කරන්න. එතකොට ප්‍රවේශ නිර්ණායක පිළිබඳව ඔබට දැනුමක් අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒකේ වීඩියෝ පටයක් තියෙනවා. ඒක හොඳට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රවේශ නිර්ණායක හාඩ් මේ මුදු පිටපතක් තියෙනවා. ඒකේ සොෆ්ට් කොපි එකක් තියෙනවා. මේ සොෆ්ට් කොපි එක අපි PDF එකක් විදියට තියෙනවා. මේ PDF එක ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගෙන ඒක රීඩ් කරගන්න පුළුවන්. එතකොට ඒ ඩොකියුමන්ට් එකේ තියෙනවා ඔයගොල්ලෝ මොනවද මේ 2024 ආර්ට් ඩිග්‍රී එක ඇප්ලයි කරනවා නම් මොනවද ඔයගොල්ලන්ට තියෙන ක්වාලිෆිකේෂන්, අවශ්‍ය ක්වාලිෆිකේෂන් මොනවද කියන කාරණේ. ඒලා හොඳට මතක තියාගන්න. ඔබට විවිධ ආයතන, විවිධ පුද්ගලයෝ, විවිධ අය හෝ විවිධ තොරතුරු මත අයදුම් කිරීම සම්බන්ධව විවිධ තොරතුරු දත්ත සත්‍ය ප්‍රවෘත්ති අසත්‍ය ප්‍රවෘත්ති ඕනම දෙයක් ඇතුළු වෙන්න පුළුවන්. කෙසේ නමුදු හෝ වේවා ඉස්සර වගේ නෙවෙයි විශ්වවිද්‍යාල 2019 වර්ෂයේ සිට බඳවා ගැනීම සීමා කරලා තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තරව බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණයි මේ විශ්වවිද්‍යාල වලට බඳවා ගන්න. ඒ වගේම මා දන්නා පරිදි එක විෂයක් සඳහා 730ක් වගේ පිරිසක් විතරයි විෂය ධාරාවක් පිරිසක් විතරයි එක විෂයකට බඳවා ගන්න. එතකොට දැන් මෙතනදී ඔබට මුල් තැන දෙන්නේ ඔබ ලබා ගන්නා ඉසෙට් ස්කෝ අගේ මත. පැහැදිලි ඉසෙට් අගේ මත තමයි ශිෂ්‍යයාට ප්‍රමුඛතාවය දෙන්නේ. එතනදී යම් යම් තව තව නිර්ණායක තියෙනවා. කෙසේ නමුත් වේවා ඔබට මූලිකව S3ක් තියෙනවා නම් ආර්ට්ස් වලින් හෝරි කොමර්ස් වලින් හරි සයන්ස් වලින් හරි මැත්ස් වලින් හරි ටෙක්නිකල් සබ්ජෙක්ට් එකකින් හරි ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් වලින් ආර්ට් ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ එකක් මම කියන්නේ එක ක්වාලිෆිකේෂන් එකක් විතර. එතකොට මේ මෙතනදී අනිවාර්යයෙන්ම ඔබට ඉසෙට් ස්කෝ වගේ තියෙනවා. ඒ වගේම තෝරා ගැනීමකට ලක් වෙනවා. ඔබ තෝරා ගත්තොත් දැන් ඔබට මේ තෝරා ගැනීම තුළ ඔවුන් මේ ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ තව මාසයකින් දෙකකින් වගේ කාල පරාසයකින් ඔවුන් ලිස්ට් එකක් දානවා. බාහිර විභාගංශය නැත්නම් දුරස්ථ ආකණ්ඩ අධ්‍යාපනයකගේ ලිස්ට් එකක් දානවා තෝරාගත් දරුවන්ගේ නාම ලේඛන, විද්‍යාර්ථීන්ගේ නාම ලේඛන. එතකොට දැන් ඒකෙන් ඔබ ඇප්ලයි කරන හැම කෙනාම මේකට තේරෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්. ප්‍රථමයෙන් ඔබ ඒක තේරුම් ගන්න. මෙතන තියෙන්නේ ඇප්ලිකේෂන් දැමීම විතරයි. මේ ඇප්ලිකේෂන් දැම්මයි කියලා ඔබ තෝරා ගැනීමට හේතුවක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මේකේ තියෙන සුදුසුකම් ටික, මේ සුදුසුකම් ටික හොඳට මතක තියාගන්න. S3කින් අපිට බේසික් දාන්න පුළුවන්. එහෙම නැත්නම් SLF QF නැත්නම් ශ්‍රී ලංකා qualifications level 5 වගේ advanced certificate එකක් තියෙනවා නම් ඒකෙන් apply කරන්න පුළුවන්. මීට අමතරව තව තව නිර්ණායකයන් මෙතනදී ඔගොල්ලන්ට ඇතුළත් කරලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් හොඳින් බලාගන්න. සාමාන්‍යයෙන් අපි අයදුම්පත් සඳහා ප්‍රවේශයන් ලබා ගැනීමේදී උසස් පෙළ පදනම් මත 80%ක් ලබා ගන්නවා. ඊට පෙර ඒ ලෙවල් වලට කලින් ඒ ලෙවල් වල මත 15%ක් බඳවා ගන්නවා. සහ සනාතන සභාව අනුමත කරන වෙනත් සුදුසුකම් මත රාජ්‍ය සේවයේ නියුක්තන් සඳහා 5%ක අවස්ථාවක් ලබා දෙනවා. එතකොට දැන් මෙතනදී ඒ වගේම තමයි විෂයන් තෝරා ගැනීම පිළිබඳවත් ඔබ දැනගත යුතුයි. ප්‍රධාන විෂයන් කාණ්ඩ 3ක් තියෙනවා. ඒ විෂයන් කාණ්ඩ 3ට
ලඟු වෙලා තමයි අපි විෂයන් තෝරාගත යුත්තේ. නිකන් සරල උදාහරණයක් විදිහට ගත්තොත් ඔබට ලැබෙනවා දරුවනේ මෙන්න මේ කියන පළවෙනි කාණ්ඩේ විෂය ධාරාවන් ටික. පැහැදිලිද? ඔබට ලැබෙනවා මෙතන පළවෙනි කාණ්ඩේ විෂය ධාරාවන් ටික. එතකොට පළවෙනි කාණ්ඩේ විෂය ධාරාවන් පිළිබඳව ඔබට තෝරා ගැනීමක් ලක් කරනවා නම්, පළවෙනි කාණ්ඩේ විෂයන් ඔබ තෝරා ගැනීමක් ලක් කරනවා නම්, එතකොට පළවෙනි කාණ්ඩේ විෂයන් වලදී ඔගොල්ලන්ට සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, සිංහල ජන සන්නිවේදන, බෞද්ධ සංස්කෘතිය මේ විෂයන් තුනයි දෙකයි පහෙන් එකක් විතරයි තෝරගන්න. හරිද? පැහැදිලිව මතක තියාගන්න. මේ විෂයන් වලින් ඔබට එක විෂය ධාරාවක් විතරයි ඔබට මෙහිදී තෝරා ගැනීමට හැකියාවක් ලැබෙන. පැහැදිලිද? මෙතන තෝරා ගැනීම හැකියාවක් ලැබෙන්නේ එක විෂයක් විතරයි. දෙවෙනි කාණ්ඩයෙන් මෙතන දෙකක් තෝරා ගන්න පුළුවන්. තුන්වෙනි කාණ්ඩයෙන් එකක් තෝරා ගන්න පුළුවන්. ඒතකොට දෙවෙනි සහ තුන්වෙනි කාණ්ඩ වලින් දෙක දෙක තෝරා ගන්න පුළුවන්. ඒ කෙනෙකුට සමාජ විද්‍යාවයි, ආර්ථික විද්‍යාවයි, දේශපාලන විද්‍යාවයි තෝරා ගන්න. ඒ කෙනෙකුට දෙවෙනි කාණ්ඩයෙන් දෙකකුයි තෙවෙනි කාණ්ඩයෙන් එකකුයි තෝරා ගන්න පුළුවන්. කොහොම හරි කමන්නේ. පළවෙනි කාණ්ඩයෙන් එකයි, දෙවෙනි කාණ්ඩයෙන් දෙකක් හරි එකක් හරි, තෙවෙනි කාණ්ඩයෙන් දෙකෙන් දෙකක් හෝ එකක් හරි, නැත්නම් පළවෙනි කාණ්ඩය අතහැරලා දෙවෙනි කාණ්ඩයෙන් හෝ තුන්වෙනි කාණ්ඩයෙන් විෂයන් දෙක බැගින් අංශයන් දෙකෙන් තුනක් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඒ වගේම තමා සමහර විෂයන් තියෙනවා ඒ විෂයන් වලට අවශ්‍ය සුසුකම් තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලෝ ජෝග්‍රෆි තෝරා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ ලෙවල් ජෝග්‍රෆි සමත් වෙලා තියෙන්න ඕනේ. ප්‍රාසංගික කලා නර්තන විෂය නැටුම් තෝරා ගන්නවා නම් නැටුම් වලට ඒ ලෙවල් වලට B එකක් තියෙන්න ඕනේ. සංගීතය තෝරා ගන්නවා නම් සංගීතයට B එකක් තියෙන්න ඕනේ. සමාජ සංඛ්‍යානය තෝරා ගන්නවා නම් ස්ටැටිස්ටික් තෝරා ගන්නවා නම් අනිවාර්යෙන්ම එතනදී ඕ ලෙවල් වලට ක්‍රෙඩිට් පාස් එකක් තියෙන්න ඕනේ. ඊළඟට ලැංග්වේජ් එකක් විදිහට ජපන් ප්‍රංශ තෝරා ගන්නවා නම් අනිවාර්යෙන්ම නූතන භාෂා අධ්‍යයන ඒකකයේ මගින් පවත්වනවා යෝග්‍යතා පරීක්ෂණය. ඒ පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනේ. ඒතකොට භූගෝල විද්‍යාව, ප්‍රාසංගික කලා, නැටුම්, සංගීතය, සමාජ සංඛ්‍යානය සහ ජපන් ප්‍රංශ කියන ලැංග්වේජ් වලට අනිවාර්යෙන්ම නිර්ණායක වෙනවා. ඒතකොට දැන් අපි හිතන්න එපා 100%ක්ම අපි ඉල්ලපු විෂයන් අපිට ලැබෙයි කියලා. සමහරවිට ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ ලබා දෙන විෂයන් යටතේ අපිට උපාධිය හදාරන්නත් පුළුවන්. මොකද එක විෂයකට තෝරාගන්නේ 750ක් කියන නිර්ණායකය නිසා. ඒ වගේම තමයි මේ ප්‍රධාන විෂයන් ධාරාවලට අමතරව අනිවාර්යයෙන්ම දරුවනේ ඕගොල්ලෝ මූලික වශයෙන් ඉංග්‍රීසි භාෂාව අවුරුදු 3 සමත් වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනේ නිසා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ විෂය. ඉංග්‍රීසි මට්ටම් එක ස්තරයේ තියෙනවා, දෙක ස්තර يعني පළවෙනි ස්ටේජ් එකේ, සෙකන්ඩ් ස්ටේජ් එකේ, තර්ඩ් ස්ටේජ් එකේදී අනිවාර්යයෙන්ම කම්පියුටර් සහ ඉංග්‍රීසි කියන පාඨමාලා දෙක අනිවාර්යයෙන් මේ තියෙන සබ්ජෙක්ට්ස් එක පාස් වෙන්නත් ඕනේ. ඒකට මුහුණ දෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි IT අනිවාර්යයි කියලා හොඳට මතක තියාගන්න. ඒ වගේම තමා එක් අවස්ථාවකදී විභාගයේදී විශ්වවිද්‍යාලයේ මගින් පැය 300ක් එක සම්පූර්ණ සේවා පදනමක්. ඒ කියන්නේ පැට්‍රිකල් අවර්ස් පැය 300ක් ඔගොල්ලෝ කවර් කරන්න ඕනේ. ඒකේ ඒගොල්ලෝ තෝරාගත්තට පස්සේ ඔබට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරයි. ඔන්න ওই ටික තමයි අපි මූලික වශයෙන්ම දැනගත යුතු කාරණා බවට පත් වෙන්නේ. පැහැදිලිද? මූලික වශයෙන් අපි මේක තෝරා ගන්නකොට දැනගත යුතු මූලික අවශ්‍යතා ටික බවට පත් වෙන්නේ ඔන්න ওই කියන කාරණා ටික. දැන් ඊට පරිබාහිරව මේ උපාධිය හැදෑරීමේදී දරුවනේ ඕගොල්ලන්ට, හරිද, මේ උපාධිය හැදෑරීමේදී ඔයගොල්ලන් දැන් මෙතන මේ තියෙනවා, ඔයගොල්ලෝ මේකට ගිහිල්ලා බලන විශේෂ නිර්දේශය තියෙනවා, විභාග නිර්ණායක, අතිරේක නීති රීති, ගිවීම් වාරික සැලැස්ම, නේද? උපාධියට කොච්චර මුදලාද ආට් කරන, මේක ඩිග්‍රී ඩිග්‍රීට ඩිපෙන්ඩ් වෙනවා, වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඇප්ලිකේෂන් ෆීස් එක අනිවාර්යෙන් රුපියල් 1000ක් ගෙවලා තමයි මේ ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. හරිද? ඒක පුද්ගලික ආයතනයට ගෙවන්න යන්න එපා, පුද්ගලයෙකුට ගෙවන්න යන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එකත් එක්ක ඕගොල්ලෝ දාන්න ඕනේ දරුවනේ, මහජන බැංකුවට දාන්න ඕනේ. මොකද ඕගොල්ලෝ ඩීටේල්ස් ඇප්ලිකේෂන් එකත් එක්කම ෆිල් කරද්දි අවසානයේදී ඕගොල්ලන්ට එනවා වවුචර් එකක්. ඒ වවුචර් එකේ ඩොකියුමෙන්ට්ස් ඔක්කොම ෆිල් වෙලා ඉන්නේ. ඒ ඩොකියුමෙන්ට් එක ඒ ස්ලිප් එක ෆලෝ කරලා ඕගොල්ලෝ ස්ලිප් එකක් ෆොටෝලා දීලා ඇප්ලිකේෂන් එකත් එක්ක ඇටච් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් රුපියල් 1000ක් ගෙවන්නම වෙනවා විශ්වවිද්‍යාලයට. ඊට අමතරව කෝස් ෆ්‍රී එක රුපියල් 100යි. ඒක ඉන්ස්ටෝල්මන්ට් 6කට, ඒ කියන්නේ අවුරුද්දකට අවුරුදු 3ට අවස්ථා පහකදී ඕගොල්ලන්ට ගෙවන්න පුළුවන් වෙනවා. පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක තෝරා ගත්තොත් 20000යි, දෙවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක ඒ අවුරුද්දේම තව 25000ක් ගෙවන්නේ. දෙවෙනි අවුරුද්දේ පිවිසීමේදී 22000යි, ඊළඟ ඒකේ දෙවෙනි කාර්පේදී 18000,
ඊළඟට තුන්වෙනි අවුරුද්දේදී ඉතුරු 15,000 ගෙවන්න කොහොමරි සමස්ත ඩිග්‍රී එකටම අවස්ථා පහකදී ලක්ෂේ ගෙවන්න ඕනේ කියන කාරණය හොඳට මතක තියාගන්න. පැහැදිලිද? right. ඊට පස්සේ මේකේ 9 වෙනි තියෙනවා මොකද්ද? අයදුම්පත කියන. මෙන්න මේක තමයි ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ. එතකොට අයදුම්පත කියන කාරණය ගත්තම මේකේ වෙන අවුරුද්දක් එක තැපෑලෙන් ගෙවන්න යන්න ඕනේ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම මෙතනදී application එක ඔගොල්ලෝ මෙතන තියෙනවා here for application කියලා. එතකොට application එක මෙතන click කරපුවාම ඔගොල්ලන්ට එනවා මෙතන application එක අධ්‍යයන වර්ෂය. දැන් ඔගොල්ලන්ට මෙතන ID card number එක දෙන්න වෙනවා. මම මෙතන සාමාන්‍යයෙන් අපි පාරන දීපු document එකක් එක process වෙනවා. එතකොට මෙතන අපිට ඉස්සරහට යන්න පුළුවන් application එක. ඊට පස්සේ ඇප්ලිකේෂන් නම්බර් එක දුන්නට පස්සේ දරුවනේ මෙන්න මේ විදිහට එනවා. මේක ඇප්ලිකේෂන් බේස් ඔන් GPA يعني A level මත ඇප්ලිකේෂන් එක ෆිල් කරනවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් ටික ඕගොල්ලන් මේ exam එකේදී ඇප්ලිකේෂන් එක ෆිල් කර ගන්න කලින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ හඳුනාගත යුතු දේවල් ටිකක් තියෙනවා. අපි මොන ක්වලිෆිකේෂන් එකෙන්ද මේ දේවල් ඇප්ලයි කරන්නේ. ඒකට ඇප්ලයි කරන හැම දෙයක්ම අපි ડોකියුමන්ට් එකක් විදියට තියාගන්න PDF එකක් මේ JPG ෆයිල් එකක් විදියට අනිවාර්යයෙන්ම තියාගන්න වෙන MB 5කට නොදෙවිනි ප්‍රමාණයක. එතකොට මෙතනදී අපි හිතමු අපි A level මත නම් අපි A level අපි A level සහතිකයේ දැන් මෙන්න මේ සහතිකෙ ටික ඔගොල්ලෝ ගාව තියෙන්නේ. ඔගොල්ලන්ගේ A level සහතිකයේ ඔගොල්ලෝ ගාව JPG එකක් තියෙන්න ඕනේ. ඒක ඔරිජිනල් එකෙන් කොපි එකක් අරගෙන ඒක JB කෙනෙක් කරා සයින් කරපු එකක් වෙන්න ඕනේ. ඊළඟට A level certificate එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ කියන දේවල් ටික ඔගොල්ලෝ ලෑස්ති කරගන්න මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කලින්. හරිද? මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කලින් මෙන්න මේ දේවල් ටික අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ ලෑස්ති කරගන්න. එකක් තමයි O level certificate එක ඕනේ. A level එකේ certificate එක ඕනේ. ඊළඟට නැෂනල් ඩෙන් කාඩ් එකේ පිටපතක් ඕනි, උපැන්න සහතිකයේ පිටපතක් ඕනි. මේ හැම සහතිකයක්ම ඔරිජිනල් පිටපතින් ඕගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? ඔරිජිනල් පිටපතින් සාමදාන විශ්වකාරයෙක් හරි ග්‍රාමසේවක මහත්තයෙක් හරි නීතිඥයෙක් හරි එහෙම නැත්නම් සැලකිය යුතු නිල රජයේ නිලද බලරයා නිලධාරියෙක් සයින් කරන්නුනේ මේක සත්‍ය පිටපතක්. ඒකට ඉතල ඒකේ ඔගොල්ලෝ ෆොටෝ එකක් ගහලා ඒ JPG එකක් විදියට සේව් කරගෙන තියෙනවා. මොකද ඒ තොරතුරු තමයි ඕගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එකට දරුවනේ මේ මොනවාද ඩවුන්ලෝඩ් අප්ලෝඩ් කරන්න වෙන්නේ. හරිද? එතකොට මේ තමන් ඉල්ලන ක්වොලිෆිකේෂන් එක මත මේ සහතික ටික අපි සම්බන්ධ කරගන්න වෙනවා. එතකොට ඒ කරලා හරහා තමයි අපි ඊට ටික ස්ලෑෂ් කරගන්නවා. ඒ වගේම ඕගොල්ලන්ට එනවා මෙන්න මේ විදිහට දැන් මම ඒක පැහැදිලිම කරලා ඉන්නම්. දැන් ඔගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ওই තොරතුරු ටික කියවගෙන යනකොට මේකේ අවසානයේ තියෙනවා මෙන්න මේක. මෙතන තියෙනවා ආදර්ශ ගෙවීම් ස්ලිප් එක බාගත කරගන්න. මොකද මේකත් නැතුව ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න යන්න එපා. ඉස්සෙල්ලා සල්ලි රුපියල් 1000ක් ගෙවලා ඉන්න. හරිද? එතකොට දැන් මේ ගෙව මේ දැන් මේ දේවල් මේ දේ කරනකොට ඉස්සලාම ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ස්ලිප් එක. ඔගොල්ලෝ ID කාඩ් එක දීපු ගමන් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් එක ඇප්ලිකේෂන් එකේ නම්බර් එකක් දාලා මෙන්න මේ වගේ ස්ලිප් එකක් එනවා. එතකොට ඒ ස්ලිප් එක ඕගොල්ලෝ ෆිල් කරලා ඒක තමයි මහජන බැංකුවට ලබා දෙන්න ඕනේ. එතකොට මේකේ ID කාඩ් නම්බර් එක එනවා. මේකේ ගිනුම් හිමියාගේ නම මොකද්ද කියන එකේන ඕගොල්ලන්ගේ නම ඕගොල්ලන්ගේ ලිපිනේ මෙතන ලියන්න ඕනේ. ඒ වගේම ඔබ ඕගොල්ලන්ගේ මොබයිල් නම්බර් එකත් මෙතන ලියන්න ඕනේ. ඊට පස්සේ අනිත් ටික ඔක්කොම ඔටෝ ෆිල් වෙලා එනවා. මෙන්න මේ ඇප්ලිකේෂන් එකත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම සෝරි මේ කියන බැංක් ස්ලිප් එක බැංක් එකට ගෙවුවට පස්සේ තමයි ඕගොල්ලන් එතනින් එහාට දරුවනේ මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන ක්‍රමවේදය කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හරිද? ඕනෑම අයෙකුට මම නැවත කියනවා තමන්ගේ ස්වාධීනව මේ දේ නැත්නම් මේ නම්බර් එක නැත්නම් මේ කාරණය දැනුමක් අවබෝධයක් තියෙනවා නම් උක සරලව තේරුම් ගත්තා නම් මේක තමන්ට ස්වාධීනව ඇප්ලයි කරන්න පුළුවන්. දැන් යමෙකුට මේ පිළිබඳ පහසුකම් හෝ දැනුමක් අවබෝධයක් නැත්නම් බාහිර පාර්ශවයක් හරහා මේ දේ කරගන්න පුළුවන්.
පැහැදිලිද? එතකොට ඔගොල්ලන් මේ පිළිබඳව තව ලෙක්චර් එකක් අපේ විබ්බඩවියට සෝරි අපේ උසුම් දේශන විදියට තියෙනවා. ඔගොල්ලෝ මේ පිළිබඳව තවදුරටත් අයිඩුම්පත් පිරවීම සම්බන්ධව හෝ මේ පිළිබඳව හෝ යම් ආකාරයක මේ තොරතුරක් අවශ්‍ය නම් ඔගොල්ලන්ට අපේ මෙන්න මේ කියන මේ කියන දුරකථන අංකයට හෝ මේ කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවලා ඔගොල්ලන්ට ඒ හා සම්බන්ධ වීමේ හැකියාවක් හැදිරිද? දැන් උදාහරණ මම කියන්නම්. මගේ දුරකථන අංකයේ 0.71 455 37 12 කියන දුරකථන අංකයට හෝ එහෙමත් නැත්නම් 0.71 0. එහෙම 0.71 0. 37 899 0.7 0.36 37 899 මේ කියන අංකයකට දුරකථන අංකයකට ඔගොල්ලෝ WhatsApp පණිවිඩයක් යෙවීම හරහා අපිත් එක්ක මේ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් ඔගොල්ලෝ මේක හරියටම තේරුම් අරගෙන වැඩේ කරන්න, එහෙම නැත්නම් තවත් බාහිර පාර්ශ්වයේ සහාය අරගෙන හරි කමන්නේ නැහැ, මේක කරගන්න ඔයගොල්ලන්ට ලබන මාසේ 15 වෙනකන් අවස්ථාව තියෙනවා මේ සම්බන්ධව කටයුතු කරන්න. ඊළඟට මේ වීඩියෝ එකත් එක්කම පහල තියෙනවා අපි Zoom link එකක් දානවා, අපි WhatsApp group එක link එකක් දානවා. ඒ දෙක හා සම්බන්ධ වීම හරහා ඔබට පුළුවන් දරුවනේ ඔබේ ඔබට මේ පිළිබඳව යම් ආකාරයක තොරතුරක් අවශ්‍ය නම්, ඒ පිළිබඳව යම් ආකාරයක තොරතුරක් අවශ්‍ය නම් හෝ එහෙම නැත්නම් යම් ආකාරයක දත්තයක් අවශ්‍ය නම් ඒදී ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මගේ දුරකථන අංකය 0.71 උගලන්ට 0.71 455 12 එහෙම නැත්නම් 0.71 37 899 මේ දුරකථන අංකයට සම්බන්ධ වෙලා WhatsApp පණිවිඩයක් කිව්වොත් ඔගලන්ට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. ඒ වගේම අපේ WhatsApp group එකක් තියෙනවා. WhatsApp group එකකට පිවිසීම හරහා වූ ඔබට මේ සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ සතිය පුරාවටම රාත්‍රී 8න් පස්සේ මේ මේ පිළිබඳව Zoom දේශන පවත්වනවා. ඒ ඕනෑම අයෙකුට ඒ සම්බන්ධ තොරතුරු අවශ්‍ය නම් නොමිලේ සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. මම මේ වීඩියෝ එකත් එක්ක ඔයගලන්ට WhatsApp group එක group එකේ link එකයි අනිකුත් තොරතුරු දානනම් ඔයගලන්ට සම්බන්ධ වෙලා මේ සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් මම දේශනය අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ දේශනය නැරඹීම සම්බන්ධව. ඒ වගේම සියලු දෙනාටම ජයපතනවා රටට වැඩදායි පුරවැසියෙක් වීමට අවශ්‍ය දැනුම අවබෝධය ඔබ හදාරන විෂය ධාරාව තුළින් ලැබේවා කියලා. දැන් මම ආර්ට් එක ගැන විතරයි කිව්වේ, කොමර්ස් සයන්ස් මැත්ස් වල අධ්‍යයනය කරපු දරුවෝ මැනේජ්මන්ට් කරනවාද බීකොම් කරනවාද සයන්ස් කරනවාද කියන ඒ ලින්ක් ඒ කවුළු හරහා පිවිස්ටීම හරහා තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක්. ඒ වගේම ජය වේවා.